යාලුවනේ කොහමද තින් ඔයාලට අන්න ඉතින් වෙනද වගේම අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මං අරන් ආවේ food recipe එකක්. ඉතින් ඇත්තටම මේක ඉතාමත් පහසුවෙන් ඉක්මනින්ම ඒ වගේම අඩු වියදමකින් හදාගන්න පුළුවන් පෝෂණීය කෑමක්. ඉතින් අපි බලමුද කොහමද ඒක හදන්නේ කියලා. ඇත්තටම ඊයේ අම්මයි මායි උදේ මොනාද අපි උදේට කන්නේ කියලා හිත හිත ඉන්න ගමන් දා කෙනෙක් ගන්නත් කම්මැලි ඉතියේ හින්දා අපි නිකන් ගෙදර තිබ්බ ඒ වලින් හිතලා තමයි මේක හැදුවේ. ඉතින් මම කියන්නම් අපි කොහොමද ඒක හැදුවේ කියලා. ඉතින් බලන්නකෝ ඔයාලා අපි කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සලාම අපිට ඕනේ එක බිත්තරයක්. මේ අපි කියන්නේ එක රොටියකට අවශ්‍ය බඩු ප්‍රමාණය තමයි කියන්නේ. එක රොටියක් සාමාන්‍යයෙන් ඉතින් එක්කෙනෙක්ට ඇති. මොකද උදේකට කනවා නම් එක රොටියක් ආවම හොඳටම ප්‍රමාණවත්. අකින් අපි වගේ ගෑනු කෙනෙක් කනවා නම් එක රොටියක් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාලට කැමති නම් ඔයාලා කන විදිය අනුව ඔයාලට තව එකතු කරගන්න පුළුවන්. මම එක රොටියකට අවශ්‍ය කරන බඩු ටික තමයි අද කියන්නේ. ඉස්සලාම අපි බිත්තරයක් ගන්නවා. ඊටසේ බිත්තරේ අරගෙන හොඳට ගහ ගන්නවා. ඊට පස්සේ බිත්තරේ ගහගත්තට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා රට ලුණු ස්වල්පයක් සහ මවුළු මිරිස් ස්වල්පයක් එකතු කරගන්නවා. හීනියට කපා ගන්න නැත්නම් අපි දැන් අර රොටියක් වගේ හදන නිසා ලොකු කෑලි කපා ගත්තොත් ඒක කෙනෙක් පිට පනින්න පුළුවන් රොටියෙන්. ඒ හින්දා පුළුවන් තරම් හීනියට කපා ගන්න රටල උණු සහ මාළු මිරිස් ටික. හරි, දැන් අපි කපාගෙන අර බිත්තරේ ගහගත්ත බිත්තරේට දාගත්තා. ඒ වගේම අපි මාළු මිරිස් ටිකත් චූටි කෑලි වලට කපාගෙන ඒ බිත්තර මිශ්‍රණයටම දාගන්නවා. ඊට පස්සේ අපි ඒ දෙක ඔක්කොම දාලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ ඒකටම ඔයගලන්ට අවශ්‍ය ධර්මවල ලුණු ටිකක් දාගන්න. ලුණු තේහෙනි කාලක් වගේ අපි එකතු කරගන්නවා. එතකොට සැරට කන්න කැමති නම් මිරිස් කෑලි චුට්ටක්, ගම් මිරිස් චුට්ටක් ඒ ඔයාලගේ කැණි කැමැත්ත අනුව එකතු කරගන්න. අපි දැන් ටිකක් සැරට කන්න කැමති. ඉතින් ඒ හින්දා ගම් මිරිස් ටිකකුයි මිරිස් කෑලි ටිකකුත් මේකට එකතු කරගන්නවා. අපි ලුණු දාගත්තා. ඊළඟට මිරිස් කෑලි ටික දාගන්නවා. ඊළඟට අපි ගම් මිරිස් ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ආයෙ හොඳට අපි මික්ස් කරගන්නවා. ඒ වගේම කරපිංචා ස්වල්පයකුත් ඔයාලා කැමති නම් එකතු කරන්න. මොකද අද අපි හදන්නේ පෝෂණීය දෙයක්නේ. ඒ හින්දා හැම දෙයකින්ම අපි මේ පෝෂණය අපිට ලැබෙන්න ඕන. ඉතින් අපි කරපිංචා ටිකකුත් එකතු කරගත්තා. කරපිංචා මේ කුඩු කරලා තියෙන්නේ අපි ළඟ. ඊට පස්සේ ඒක හොඳට මික්ස් කරාට පස්සේ අපි ඒකට ආට හැඳි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ආට පිටි, ඔක්ලන්ට ආට පිටි කනවනම් තමයි ගොඩක් හොඳ. මොකද ඒක තමයි හොඳ පිටි. පාම් පිටි කනවට වඩා ආට පිටි එකතු කරගන්න එක ගොඩක් වැදගත්. මොකද අපි මේ අද කන්නේ පෝෂණීය දෙයක් හින්දා ආට පිටි හැඳි දෙකක් එකතු කරගත්ත මේස හැඳි දෙකක්. සමහර මේස හැඳි දෙකක් කියන්නේ උල කියලා ගන්න ඕන නම් ග්‍රෑම් 20ක් ග්‍රෑම් 20ක් හරි ග්‍රෑම් 25ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඊට පස්සේ ඒකත් හොඳට හැඳි දාගන්නවා. ඊට පස්සේ ඒකට ඕට්ස් මේස හැඳි දෙකකුත් එකතු කරගන්නවා. ඕට්ස් මේස හැඳි දෙකක් කියන්නේ ග්‍රෑම් 25ක් වගේ ප්‍රමාණයක් ඔයගොල්ලෝ ඒකට එකතු කරගන්න. මේ ඕට්ස් මේස හැඳි දෙක එකතු කරගන්නවා. එතකොට දැන් මේක හැඳි ගාදී ඔයගොල්ලන්ට තේරෙනවා මේක නිකන් ඝන ගතියක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේකට වතුර චුට්ටකුත් එකතු කරගන්න. වතුර ඔයගොල්ලන්ට කැමති නම් උණු වතුර චුට්ටක් එකතු කරගන්න පුළුවන්. නැත්නම් ඇල් වතුර උනත් ප්‍රශ්නයක් නැහැ. අපි අද එකතු කරගන්නේ මෙතන ඇල් වතුර.
ඔකලන්ට ටිකක් එක ඇල්වතුර එකතු කරලා පොඩක් කලවම් කරලා බලන්න. ගොඩාක් දියාරුක තිරගන්න එපා. සාමාන්‍ය ඝනගතියට එන විදියට වතුර එක දාගන්න. ඊට පස්සේ හොඳට ඒක කලවම් කරගන්න. ඔය විදියට කලවම් කරගත්තට පස්සේ ඔයගලන්ට පදම තේරෙනවා ගොඩක් තියාරුක තිරගන්න එපා. ඊට පස්සේ පෑන් එකක් අරගෙන අපිට මෙහි භාවිතා කරන්න ඔලිව් තෙල්. ඔලිව් තෙල් ගණන ගොඩක් හොඳයි. නැත් ඔලිව් තෙල් නැත්නම් පොල් තෙල් හරි ප්‍රශ්නයක් නැහැ. පෑන් එකක් අරගෙන ඒකට ඔලිව් තෙල් ස්වල්පයක් දාගෙන මේක අපි ටෝස් හදනවා වගේ හදාගන්න තියෙන්නේ. ඉතින් අපි ඒකත් බලමු කොහොමද ඒක ලස්සනට එනවද කියලා බලමු අපි. ඔයාලගේ බරවුඩ් කරගන්න කැමති නම් ඇත්තටම මේක හොඳ උදේ ආහාරයක්. මේක ගොඩක් උදේට තමයි ගොඩක් හොඳ කන්න. හැබැයි ඉදී එහෙමයි කියලා හැමදාම කන්න යන්නත් එපා. මොකද ඕට්ස් වල ඕකුල්ලෝ ගන්නවත් ඇති සමහර විට. කියන්නේ ඕට්ස් හැමදාම ආහාරයට ගන්නත් සුසු කෑමක් නෙමේ. මොකද ඕට්ස් ගොඩක් පොඩි ළමයින්ට දෙනවා බර වැඩි කර ගැනීම සඳහා කන්න. අපි මේක ඉතිපද දියපතා කෑවොත් අපේ බර වැඩි වෙනවා. බර අඩු වෙනවා නෙමේ. ඉතින් ඒ හින්දා සතියට දෙපාරක් වගේ මේක හදාගෙන ගන්න. මොකද ඕට්ස් කියන්නේ ඉතාමත් තන්තු බහුල ආහාරයක්. ඒ වගේම විටමින් තියෙනවා. ඒ වගේම ඕට්ස් වල ගොඩක් අඩංගු වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒකයි කියන්නේ ගොඩක් කන්න එපා කියලා. මොකද කාබෝහයිඩ්‍රේට් අපි ගොඩක් ආහාරයට ගත්තම අපි මහත් වෙනවා. ඒ වගේම තමයි ඕට්ස් වල කොලෙස්ටරෝල් ඇත්තෙම නැහැ. වගේම තමයි සීනි පාලනය කරගන්න. ඒ වගේ හાર્ට් ඇටැක් වලින් මිදෙන්න පුළුවන් ඕට්ස් අනුභව කරනවා. ඉතින් ඒව තමයි ඕට්ස් වල තියෙන ගොඩක් හොඳ පැති. ඉතින් අපිට ඕට්ස් කියන දේ සාමාන්‍යයෙන් නිකන් ආහාරයට ගන්න බෑ. මේ විදිහට මොනවාගිම එකක් එක්ක මික්ස් කරලා පොඩි අසුළු ආහාරයක් හදාගෙන තමයි අපිට ඕට්ස් අනුභව කරන්න ඕනේ. ඉතින් ගොඩක් අය ඒ ඕට්ස් වැරදි විදිහටත් අනුභව කරනවා. ඒ තමයි ඕට්ස් වලට සීනි දාලා එක එක රස විදිහට හදාගන්න. ඒ ඕට්ස් අපි අනුභව කරොත් වෙන්නේ ඒ ඕට්ස් වල තියෙන ගුණය නැති වෙලා අපි බර වැඩි වෙන එක තමයි වෙන්නේ. ඉතින් එහෙම කන්නේ නැතුව මේ විදිහට පෝෂණීය විදිහට ඔය ඕට්ස් අනුභව කරන අනිවාර්යයෙන්ම ඔයාලගේ බර අඩු කරගන්න පුළුවන්. ඉතින් අපේ අම්මයි මායි දැන් මේක ඊයේමයි තදා බැලුවේ. දැන් මේක අපි සතියට අනුභවදරේ තුන් පාරක්වත් උදේට මේක අනුභව කරන්න ඕනේ කියලා ඉතින් හිතුවා. ඉතින් දැන් මේ අද එක හදන්නේ උකලන්න වෙන්න ඕනේ හින්දා. ඉතින් ඇත්තටම ඉතින් අපි කාලා බැලුවා රසත් හොඳටම තිබ්බා. ඇත්තේ බාන ලස්සනට ඒක එනවා. ඉතින් ඕට්ස් හදන මේ වගේ එක එක විදි තියෙනවා. අපි මිට කලිනුත් වීඩියෝ එකක් ගෙනාවා ඕට්ස් රොටි එක්ක කොහොමද හදලා කන්නේ කියලා පොල් රොටිත් එක්ක. ඉතින් අතර ඒකත් ඉතාමත් ගුණයි. ඉතින් ඔයගලන්ට ඒ වීඩියෝ එක බලන්න ඕන නම් මම මේ වීඩියෝ එකේ පල්ලැහෙන් ඒකේ ලින්ක් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් කියලා බලන්න. ඇත්තටම හරිම ලේසි. විනාඩි 5කින් වගේ ඉතාම සුළු කාලයකින් උදෑසන 6 වෙලෙකට ඔයගලන්ට මේක පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් විනාඩි 2ක් වගේ තමයි මේක තැම්බෙන්න යන්නේ. මම හිතන්නේ දැන් මේක ඇති වගේ අපි අරලා බලමු. ඉතින් තියන්න පුළුවන්. දැන් නැති වගේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් ආයෙ අනිත් පැත්ත හරවන්න. මොකද උඩ චුට්ටක් ආයෙ තැම්බෙන්න ඕනේ නිසා. පහසුවෙන් මේක බලව ගන්න පුළුවන් මේ විදියට. ගන්න පේන නැති. ලස්සන ඇවිල්ලා තියෙනවා. රොටියක් ගන්නෙ මේක නිකන් තෝසයක් වගේ. ඇත්තටම මේක හරිම රසයි.
ඔබලන්ට ඉතින් මේක සෝස් එකක් එකතු කරගෙන කන්න පුළුවන්. මොකද සෝස් එක කද්දි මාර රහයි මේක. ඉතින් අපි දැන් කෑල්ලක් කාලා බලමු. ඉතින් ඇත්තටම මේක රස වගේම තමයි, තාමත් ගුණයි. ඉතින් ඔයාලත් මේක ට්‍රයි කරලා බලන්න කොහොමද ඔයාලට එන්නේ, ඒ වගේම මේකේ රස කොහොමද, ඒ හැම දෙයක්ම මාත් එක්ක ඔයාලට ෂෙයා කරගන්න පුළුවන්. මට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හදලා කමෙන්ට් එකක් දාන්න ඒක කොහොමද කියලා. ඉතින් අදට මගේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා මම. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් සමගින් ඉක්මනින්ම හමුවෙමු. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. Bye.